ආයුබෝවන් ඔබ මේ එක්වී සිටින්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම රුවන්ගා අයගම මුලින්ම දකිමු සිරස්තල 2017 නව වසර ශ්‍රී ලංකා වාසීන් ඇතුළු ලෝකසයන් සාන්දරයෙන් පිළිකණි නව වසරට ජනාධිපතිතුමන්ගෙන් සහ අග්‍රමාත්‍යවරයාගෙන් අලුත් බලාපොරොත්තුවක් තිරසර යුගයක තිවසර ඇරඹුම වැඩසටහනට සමගාමීව තිරසර දැක්ම තුර්කී ස්තන්බුල් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 39 දෙනෙකු ජීවිතක්ෂයට දෙදහස් දාහත නව වසර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විශේෂ සුබ පැතුම් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා උදා වූ 2017 නව වසර ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත සුන්දර සෞභාග්‍යමත් සමෘද්ධිමත් නව වසරක් වේවා කියලා මා මුලින්ම සුබ පතනවා 2017 නව වසර රජය අප විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් අපි සෑම කෙනෙකුගේම සාමූහික වගකීමේ යුත්තේ රටත් අපේ ජනතාව අපේ මාතෘභූමිය ලෝකේ ඉතාමත් සුන්දර සෞභාග්‍යමත් සමෘද්ධිමත් රටක් බවට පත් කර ගැනීමයි. ඒ සඳහා අප තුල තිබිය යුතු සියලු දෙනාගේම සමගිය එකමුතුව මිත්‍රශීලී භාවය ඉතාමත්ම වැදගත් වෙනවා. මගේ ආදරණීය ජනතාව රට තුල සිටින වගේම ඒ වගේම රටෙන් පිටස්තර විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සෑම කෙනෙකුටමත් මම සුබ පතනවා වඩාත් වාසනාවන්ත වූ නවසරක් තුල ඔබ අප සෑම කෙනෙකුගේම කැපවීම පරිත්‍යාගශීලී භාවය තුළ ඔබේ අපේ උතුම් මාතෘමිය ගොඩනගන්නට අපි සියලු දෙනාම එක්වමු. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය. නව වසර එළඹෙනුයේ වත්මන් යහපාල රජයේ බලයට පත් වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමගය. මෙම දෙවසර තුළ රටක් ලෙස අප අගනා ජයග්‍රහණයන් රැසක් ලබා ඇත. එසේම ප්‍රජාතන්ත්‍රවාදී සදාචාර සම්පන්න දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් තවදුරටත් ඉටු කළ යුතු සුවිශාල කාර්යභාරයක් අප ඉදිරියේ ඇත. රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ යහපාලනය බිඳ දැමීමට අදූරදර්ශී නොමනා බලවේග රැසක් ක්‍රියාත්මක වන වටපිටාවක ස්ථාවර ආර්ථිකයක් සංහිඳියාව සහජීවනයේ ජයගත් මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීමට සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා පුළුල් ආකල්ප වෙනසක් සමග කැපවන්නට 2017 නව වසර ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සියලු යහපත් අරමුණු සාක්ෂාත් වන සුබ නව වසරක් වේවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය. උදා වූ 2017 නව වසර ශ්‍රී ලංකා වාසී ඔබ සැමට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ සියත මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය. උදා වූ මේ නව වසරේදී සියත ටීවී නවමු අත්දැකීමකින් හා අලුත් වෙනසකින් නොබෝ දිනකින් ප්‍රේක්ෂක ඔබ හමු වීමට සූදානම්. 2017 වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද ඓතිහාසික සෝමාවතී පුදබිමේ ආගමික වතාවත්වල නිරත වුණා. උදා වූ නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද උදෑසන ඓතිහාසික සෝමාවතී පුදබිමේ පැවති ආගමික වතාවත් සඳහා එක් වුණා. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා පැවති විශේෂ කප්රුක් පූජාවටද සහභාගී වූ ජනාධිපතිතුමන් මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ සේවක වෘත්තීය සමිති සංසදයේ දායකත්වයෙන් පැවති විශේෂ කිරියාහාර පූජාව සඳහාද එක් වුණා. මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කරනු ලැබුවා. අනතුරුව ජනාධිපතිතුමන් සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේද සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා. නව වසරට ආශිර්වාද ලබා ගැනීමට සෝමාවතී පුදබිම වෙත පැමිණ සිටි සදහැවත් ජනතාවද උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමන් වෙත සිය සුබ පැතුම් පළ කළ අතර ජනාධිපතිතුමන්ද ඔවුන්ට නව අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතා බහ
නිර්වාහක නිරත වුණා. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වසරක් ඉක්ම ගොස් නව වසරක් උදා වන අවස්ථාවේ ඊයේ පසුරුවේ ජනාධිපතිතුමන් අස්කිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා. උදාවන නවවසර වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනා කරමින් මහනාහිමියන් ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කර තිබෙනවා. අනතුරුව ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිතුමන් ආශිර්වාද ලබාගත් අතර මල්වතු මහා විහාරයේ වෙතද ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාදය ලබා ගත්තා. උදාවන නවවසර වෙනුවෙන් මල්වතු මහනාහිමියන්ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කර තිබෙනවා. දුපත් ජනතාව පිළිබඳව අවධානය යොමු කරන්න, දුගී ජනතාව පිළිබඳව ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරලා කටයුතු කරන්නයි කියන එක. මේ අනුව අපි කවුරුත් දන්නවා 2017 වසර අපි මීට මාස 6කට පෙර දුගී භවෙන් නිදහස් වීමේ වසර වශයෙන් ප්‍රකාශයට පත් කළා. දුගී භවෙන් නිදහස් වීම සඳහා පුළුල් ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව තමයි අපි කටයුතු කරන්නේ. මම විශ්වාස කරනවා 2017 වසර මුළු රටටම ජනතාවට සියලු ආකාරයෙන් සෞභාග්‍යමත් වූ ඉතාමත්ම ආශිර්වාදාත්මක සමෘද්ධිමත් වසරක් වේවා කියලා රජයක් විදිහට කටයුතු කරනකොට විවිධ බාධාවන් ගැටලු අභියෝග එනවා. ඒ සියලු බාධාවන් ගැටලු සහ අභියෝග ජය අරගෙන මේ රටේ ජනතාව මා වෙත ප්‍රධාන වශයෙන්ම බාර දෙන වගකීම ඉෂ්ට කරමින් ඒ යුතුකම ඉෂ්ට කරමින් රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය සුභසිද්ධිය සඳහා ගත හැකි ගත යුතු සෑම තීන්දුවක්ම තීරණයක්ම ගන්නවා. එනිසා අපි සෑම වෙලාවෙම බලන්නේ මහානායක ස්වාමීන් වහන්සේ ලාගේ ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා ප්‍රකාශ කර පරිදි වඩාත්ම පොදු මහජනතාව තුළ දුගී දුප්පත් අඩු ආයදානලාභී ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව මූලිකත්වයේ දීලා රටේ පොදු සංවර්ධන කටයුතු කිරීමයි. එනිසා මම විශ්වාස කරනවා අපිට තිබෙන සියලු අභියෝග අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳ රටක් හදන්න, ඒ වගේම හෙට උපදින දරුවන්ට හොඳ වාසනාවන්ත දේශයක් ගොඩනගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ විශ්වාසය සහ අදිෂ්ඨානය තුළ මම මගේ රජයේ විදියට සෑම දෙනා සමගම කටයුතු කරන බව කියන්න ඕනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙදහස් දාහත නවවසර උදාවත් සමග බොහෝ දෙනා පියනැගුවේ ආගමික සිද්ධස්ථාන වෙතයි. ඒ නවවසරට ආගමික ආශිර්වාදයත් සමග සුබදායක ආරම්භයක් ලබා ගැනීම වෙනුවෙන් මේ අතර ලෝකවාසී ජනතාව 2017 නවවසරේ උදාව පිළිගනු ලැබුවේ මෙලෙසයි. 2017 නවවසර පිළිගැනීමට සුපුරුදු පරිදි මෙවරත් කොළඹ දෙක උඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අද දිනයේද උඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත දහස් සංඛ්‍යාත ජනතාවක් ඇදී එනු දක්නට ලැබුණා. ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම සිංහල අයට හින්දු අයට අප්‍රේල් මාසේ තමයි අවුරුද්ද නැත්තම් වෙසක්. ඒ අතර ලෝක සම්මත ව්‍යවහාර වර්ෂයේ හැටියට තමයි 31 වෙනිදායි ජනවාරි මාසේ පළවෙනිදායි. ඉතින් එදාට අපි සිංහල, දෙමළ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් කියන සියලු ජාතීන් ඒක රාශිය කළා සෙත්පතලා සැපවත් වාසනාවන්ත ව්‍යවහාර වර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගිය එකමුතුකම තමයි මෙහි බලාපොරොත්තු. ඉතින් ඒකට මේ කාර්ය අපි ආරම්භ කරන කාලේ වලට ගිහිල්ලා ළමයි බීලා නරක තාලට හැසිරලා අනතුරු ඇති කරගෙන මරණ ඇති කරගෙන දුක් ඩොම්නස් වලට පත් වුණා. මේ ව්‍යාපෘති ආරම්භ කළාම සියලු පන්සල්, සියලු කෝවිල්, සියලු පල්ලි මේ ව්‍යාපෘති ආරම්භ කළා. ඒ නිසා අද දෙමව්පියන්ට දරුවෝ අරගෙන සිද්ධස්ථානයට ගිහිල්ලා ආගමික වත්පිළිවෙත් කළා තමන්ගේ අනාගත වර්ෂය සුබ ප්‍රාර්ථනා කරගන්න තමයි අපේ ප්‍රාර්ථනාව. දැන් ඒක හරියට මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිකා පරිශ්‍රයද අද බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගියා. 2017 වසර පිළිගැනීම වෙනුවෙන් ජනතාව මෙලෙස පෙළගැසී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයිනේ නන්දෙස පිහිටි හින්දු කෝවිල් ආශ්‍රිතවද හින්දු බැතිමතුන් 2017 වර්ෂය පිළිගැනීම වෙනුවෙන් විශේෂ දේව පූජාවන්ට සහභාගී වුණා.
கிறிஸ்தியானி பெத்திமதுன்ட திதாஸ்தா ஹத்த வசர பிலிகனிம வெனுவேன் ஆகமிக்க சாரித்ரவல நிரத்தவு பவு அப்பட்ட வார்த்தாவுனா. மிட்ட அமத்தரவ முஸ்லிம் ஆகமிக்க சாரித்ரானுக்குளவது நவசர பிலிகனிமட முஸ்லிம் தேவாஸ்தானவித்த போகோ பிரிசாக் பெமினசிடி பவு வார்த்தாவனவா. மேயத்தர லோகவாசி ஜனதாவு திதாஸ்தாஹத்த நவவசரே உதாவ பிலிகனுலவுவே மெலசாய். ஹட்டன் போலீஸ் வசமட்டாயாத் திக்கொய கணதேவி ஹிந்து கோவிலே சரஸ்வதி தேவியான்கே பிரதிமாவட்ட பலந்தவா திபு ரன் ஆபரண சஹ கோவிலே திபு பண்டுரு பெட்டிய கிசியம் பிரிசாக் விசின் சொராகென கொஸ் திபெனவா. ஹட்டன் போலீசிய பவசான்னே அத அழுயம மெம்ம சொரக்கம சிதுக்கரத்தி பவாய். நவவசர வெனுவின் ஆசீர்வாத பெவத்வீம சந்தகா ஈயே ராத்திரியே எம ஹிந்து கோவில துல சங்விதான கட்டேத்து செலசும் கருத்திபெனவா. பசுவ எம கோவிலே பூஜக்கியா விசின் பிரதிமாவான் வலட்ட ரன்னாபரண பலந்தவா சியலு வெட கட்டேத்து அவசான் கர அழுயம தெக்கட்ட பமன கோவில அசலம பிஹிட்டா எத்தி ஒகுகே நிவசவெத பெமின திபெனவா. எம அவஸ்தாவேதி பசுபச தொரே நெத்துலுவோ புத்கலேக்கு விசின் ரன்னாபரண சஹ பண்டுரு பெட்டிய சொராகனியான ஆக்காரைய கோவிலே சவிக்கரதிபு சிசிடிவி கேமரா தர்ஷனவல பட்டிகத்தவி எத்தே மே ஆக்காரேட்டா. ஹட்டன் போலீசிய பவசான்னே சித்திய சம்பந்தின் அன்ஷகிஹிப்பா கொஸ்ஸே பரீட்சண ஆரம்ப கரதி பவாய். சொராகே நதி ரன்னாபரணவல வட்டினாக்கம மித்தெக் தக்சேருக்கர நொமதி பவாய் போலீசிய வெடிதுரடத் சந்தகன் கலே. விராமின் அனுதுருவ ஒம நவதாத் சியத டிவி பிரதான புவாத் விகாஷியாத் சமகின். திரசர யுகேக தேவசர எரமும வெடசட்டஹனட சமகாமிவ பெவத்வின திரசர தக்ம பிரகாஷேட பத்கிரிம பிலிபந்த பிரவுத்தி சாக்காச்சாவாக் அத பெவத்துனா. ஏ ஜனாதிபதி லேகம் பிபி அபேகோன் மகதாகே பிரதானத்வேன் ஜனாதிபதி காரியாலேதி. ஜனாதிபதி அவசியத்தாவே
නියමය සහ දැක්ම අනුව සංවර්ධන වාර්ෂිකයක් ලෙස. ඒ සංවර්ධන වාර්ෂිකය අපි ප්‍රකාශයටපත් කරන්නේ නිරසාර යුගයක් කියන මේ තේමා පාඩය ඔස්සේ. අපිට අද වෙලා තියෙන්නේ අපේ දේශීය සම්පත් පිටට දෙමින් මේ මුදල් උපයාගෙන කොහොම හරි මේ ආර්ථිකය ගෙනියන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඊට එහා ඊට එපිටට බලන ආර්ථික දැක්ම මේ තිරසාර සංවර්ධනය තුළින් ජනාධිපතිතුමා රටට හඳුන්වා දෙන්න තීරණය කළා කියනවා. ජාතීන්ගේ සංවිධානයේ අපි සමාජීය විදිහට පිළිගත්ත නිර්ණායක වලට අනුකූලව අංශ තුනකින් ඒ කියන්නේ ආර්ථිකයෙන් සමාජ වශයෙන් සහ පාරිසරික වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතුව සංවර්ධන ඉලක්ක වලට 2030 වෙනකොට යනවා. ඒක තමයි වැදගත් දෙය. ජනාධිපතිතුමා මේ රටේ නායකයා විදිහට රාජ්‍ය නායකයා විදිහට එතුමා මේක අතට අරගෙන මේ මෙහෙම. නමුත් අපි මේ කරන දියත් කිරීමෙන් දකුණු ආසියාවේ නිරසර ඉලක්ක වලට යන ප්‍රබලම රටක් බවට පත් වෙනවා. තට්ටුමාරු ක්‍රමයට දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක රටේ ජාතික ප්‍රතිපත්තිත් වෙනස් වෙන ක්‍රමයෙන් හිටින් පසුවර. එනදී ජාතික ප්‍රතිපත්ති හැදෙනවා රටේ සංවර්ධන ඉලක්ක වලට. ඒක තමයි ජනතාවක් විදියට ප්‍රධාන පක්ෂ දෙක පාලනය කරන ජාතික ආණ්ඩුවක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙච්ච දේ හෙට ඉඳන් මේ රටේ නායකත්වය ගන්න ගන්නවා. අරගෙන ඒ ක්‍රමවේදය තියෙනවා. රජයේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ මොනරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. රජයේ ස්ථාවරය ඉන්දියෙන් ශක්තිමත් වෙනවා. අපිට මුලදී තිබ්බේ ආසන 106යි. ආසන 106 විකාවිලා විකාවිලා පහුගිය අය වෙනකොට 140 කාලේදී. මේ සැරේ අය වෙනකොට මන්ත්‍රීවරු 165 අය වෙන පක්ෂයට. 54යි මුදුව ජනතිය ආණ්ඩු ස්ථාවරේ කාර්යබහුල නැහැ. 2017 වුදු තමයි මේ රටේ සංවර්ධනය ආරම්භ කරන. ඒ පැත්තෙන් මන්ත්‍ර මොණ්ඩාගල සංවර්ධනය අරින්ද දක්ෂින සංවර්ධනය අනිත් පැත්තේ නුවර අධිවේගී මාර්ගයේ නුවර සංවර්ධනය ඉර බස්නාහිර පළාත සංවර්ධනය උතුරු නැගෙනහිර සියලු දේ සංවර්ධනය ආවද මේ ආවද. 2017 වර්ෂයේ ලංකාවේ දේශපාලනික වශයෙන් වැදගත් මාතෘකාව බවට පත්වන්නේ කුමක්ද යන්න පිළිබඳව මේ වන විටත් ඉඟි පහළ වී අවසන්. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. සියත ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශේෂාංගෙන් 2017 වර්ෂයේදීත් එලෙසම තිළිණ කිරීමට අප සූදානම්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනතාව අතරට යා යුත්තේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව වෙනුවෙන් තියෙන දෙයක්. මේක ජනතාවත් එක්ක තියෙන සම්මුතියක්. ජනතාවත් එක්ක තියෙන ගිවිසුමක් ආණ්ඩු. මේ දේවල් වලට මේ විදිහටයි ක්‍රියා කරන්නේ. මේ හේතුව නිසාම ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන එහෙම නැත්නම් ඒකේ තියෙන කරුණු සරලව තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන විදියට. එහෙම නැති වුණොත් මම හිතන්නේ මේ ව්‍යවස්ථාව කියන එක පුස්තකාලයක තියෙන ලේඛනයකට විතරක් සීමා වෙනවා. ජනතාව අතරට යන්නේ නැහැ. ජනතාව අතරට යන්න මේක කියවා තේරුම් ගැනීමට පහසු ස්වරූපයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ අපේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අරගෙන කියවන ගියොත් හුඟක් වෙලාවට නිදිමත නැති වෙලාවකට නිදිමත එනවා හුදෙන්නේ. අනිත් එක මම හිතන හැටියට මේ පිළිබඳව ජනතාවට හොඳ මූලික අවබෝධයකුත් අවශ්‍යයි. අපි කුඩා කාලේ වෙනකොට අත් වශයෙන්ම 72 ව්‍යවස්ථාව ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් ඔය කාලේ වෙනකොට කොයි ආකාරයේද රටේ ව්‍යුහය සැකැස්ම තියෙන්නේ, පාලනය කොහොමද තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ හැම නීතියකටම පදනම් වෙන මූලික නීතිය වෙන්නේ. මේක උල්ලංඝනය කිරීම ඉතාමත්ම බරපතල කාරණයක් විදිහට සැලකන අනික් නීතියකටත් වඩා. නමුත් මේ මූලික නීතියවත් සමහරවිට අපි දකිනවා දැනට සමහර වෙලාවලට පාර්ලිමේන්තුව තුල මේවා පිළිබඳව අනවබෝධයෙන් කතා කරන ආකාරයක්. ලොතරැයි ටිකට් පත්වල මිල වැඩි කිරීමට විරෝධය පාමින් දිවයිනේ ප්‍රදේශ රැසක අද වැඩවර්ජනයන් පැවැත්වුණා. ලොතරැයි ටිකට් පත්වල මිල වැඩි කිරීමට විරෝධය පාමින් හැටන් ඇතුළු මධ්‍යම කඳුකරේ සියලුම නගරවල අද වැඩවර්ජනයක් පැවැත්වුණා. මෙලෙස වැඩවර්ජනයේ නිරත වුණේ ලොතරැයි ටිකට් පත් තේජන්තවරුන් සහ ටිකට් පත් අලෙවි කරන්නන්. කෙසේ වෙතත් අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන් තම වෙළඳකුටි වසා දමා මෙලෙස වැඩවර්ජනයේ නිරත වූ බවයි. වැඩවර්ජනය නිසා ලොතරැයි වෙළඳසැල් කුටි වසා තැබුණු ආකාරයයි මේ.
අද සිට රජයේ රෝහල්වලට ඇතුල් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලිකංශයෙන් සිදු කිරීම තහනම් කර ඇති බව සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේරාරත්න මහතා පවසනවා. 2017 අයවැය යෝජනාවක් ලෙස රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලිකංශයෙන් සිදු කිරීම අද සිට තහනම් වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම සියලු රුධිර පරීක්ෂණ රජයේ රෝහල් විසින්ම සිදු කළ යුතු බවයි. එමෙන්ම රජය විසින් සියලු රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබා දී තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලිකංශයෙන් සිදු කිරීමේ සිද්ධීන් වාර්තා වුවහොත් අද සිට අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව සියලුම රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත මේ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අද වන විට විශාල ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා. අද තෙවැනි ඇස විවරවන්නේ එවැනි පුවතක් ඔබ වෙත ගෙන එන්නට. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ සංවර්ධනයට බාධා වෙමින් පවතින පසුබිමක් තුළ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳව අපි මීට පෙර තෙවැනි ඇස ඔස්සේ අනාවරණය කළා. රට සංවර්ධනය කරා යන ගමනේ ඊට ඍජු දායකත්වයක් සපයන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් කරුණක්. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමකින් තොරව පිරිසිදු කිරීම් නොකළ කානු පද්ධතියක් පිළිබඳ පොතක් මොනරාගල ප්‍රදේශයෙන් අද තෙවැනි ඇසට වාර්තා වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන මොනරාගල නගරයට සිය දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණෙනවා. මෙම නගරයේ කානු පද්ධති පිරිසිදු කිරීම කටයුතු කිරීමට පැවරී ඇත්තේ මොනරාගල ප්‍රාදේශීය සභාවටයි. නමුත් ඒ කාර්ය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බව අපට වාර්තා වුණා. වෙළඳසැල් වලින් බැහැර කරන අපද්‍රව්‍ය මේ කානු පද්ධතිවල රැඳීම නිසා ඉතා අපිරිසිදු මෙන්ම දුර්ගන්ධයක් හමන තත්ත්වයකට පත්ව තිබෙනවා. තැනින් තැන දැමූ කැලිකසල මෙන්ම බෝතල් කැබලි ටයර් වැනි අපද්‍රව්‍ය නිසා මදුරුවන් බෝ වීමේ අවදානමක්ද පවතිනවා. මෙම කානු පද්ධති පිරිසිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උනන්දුවක් නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ හේතුවෙන් දිනපතා වැඩ කටයුතු කර ගැනීමට පැමිණෙන බොහොමයක් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මෙය ඉතා උග්‍ර පාරිසරික ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු කාලයයි මේ. රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් ඔවුන් ආරක්ෂා කිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද? පුවත්පත් විපරම දැන්. සිළුමින පරිසර හිතකාමී නොවන ඉදිකිරීම් තහනම් දිලිඳුකම තුරන් කිරීමට කැපවෙනවා. ආකල්ප වෙනසකට ඉඩ දෙන්න ජනපතිගේ නියමයෙන් විල්පත්තුව පුළුල් වෙයි. මව්බිම සුපිරි ඇමති පනත කැබිනට් මණ්ඩලයට විරෝධතා නිසා සංශෝධනයකුත් කරනවලු. යහපාලනය ගැන රනිල්ගෙන් පස්වැනිදා විශේෂ ප්‍රකාශයක්. බැඳුම්කර විවාදයෙන් පසු කතානායක කළ යුතු දේ ගැන අනුර කියයි. මේ අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි. අද දවසේ විපරම තුළින් අප අවධානය යොමු කළේ මව්බිම පුවත්පතේ පළ වූ මේ අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි යන පුවත වෙතයි. ශ්‍රී ලංකාවේ 2016 වසරේ විශිෂ්ටතම රාජ්‍ය ආයතනය වශයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවෙන් පැසසුම් ලද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2017 වසරේදී ඩිජිටල්කරණය කිරීමට නියමිතයි. දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා පෙරට වඩා කලින් විභාග ප්‍රතිඵල සහ විභාග සහතික ලබා දීම ඩිජිටල්කරණයෙහි පරමාර්ථ අතර මුල් තැන ගන්නා බව විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ උපදෙස් පරිදි සිදුකිරීමට නියමිත මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදා ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා. අපොස උසස් පෙළ සිසුන්ට ලබන වසරේදී ලබා දෙන ටැබ් පරිගණක ඔස්සේ එසනින් විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා හරි වැරදි තමන්ටම බලා ගැනීමේ අවස්ථාවද මේ
ඩිජිටල් කරණයෙන් ලැබෙන වැදගත් ප්‍රතිඵලයක් බව විභාග කොමසාරිස්වරයා කියා සිටියා. දෙපාර්තමේන්තු දත්ත දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීම, රහස්‍යභාවය සුරක්ෂිත කිරීම, පළාත් හා කලාප අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණය කිරීමෙන් අපේක්ෂිත සෙසු අරමුණු වනවා. අද නව මහලේකම්වරයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල්පුටුව බාරගත්තා. ඒ හිටපු මහලේකම් බෑන් කී මූන්ගේ දූර කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් අනතුරුවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන්ගේ දස වසරක දූර කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව අද සිට එම සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ අන්තෝනියෝ ගුටස්. ඔහු පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයායි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් මස 13 වනදා අන්තෝනියෝ ගුටස් එම සංවිධානයේ මහලේකම්වරයා ලෙස තෝරාපත් කරගත්තා. ඒ අනුව අදින් ඔහුගේ දුර කාලය ආරම්භ වන අතර ඉදිරි පස් වසරක කාලය සඳහා අන්තෝනියෝ ගුටස් ජගත් සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති. නව තනතුර බාරගනිමින් අන්තෝනියෝ ගුටස් අද පවසා සිටියේ උදා වූ 2017 වසරේදී සාමයට මුල්තැන ලබා දීම සඳහා සැවම කටයුතු කළ යුතු බවයි. 1949 වසරේ අප්‍රේල් 30 වනදා පෘතුගාලයේදී උපත ලැබූ අන්තෝනියෝ ගුටස් මෙවන විට 67 වන වියෙහි පසු වනවා. නව අවුරුදු උදාවත් සමග තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ස්තාන්බුල් නුවර පිහිටි රීනා නම් රාත්‍රී සමාජ ශාලාව ඉලක්ක කර අදාළ ප්‍රහාරය එල්ල වුණා. ප්‍රහාරය එල්ල විය ඇත්තේ රට වේලාවෙන් අලුයම 1:30 පමණයි. නව අවුරුදු උදාව යෙදී තිබීම හේතුවෙන් ඊ රාත්‍රිය පුරාවට අදාළ සමාජ ශාලාව වෙතටද බොහෝ පිරිසක් රැස්ව සිට තිබෙනවා. විදෙස් වාර්තාවන්ට අනුව ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී එහි පුද්ගලින් 700 දෙනෙකු පමණ සිට තිබෙනවා. පිරිස අතර සිටි පුද්ගලයෙකු අනෙක් පිරිස ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි සිද්ධ ඇසින් දුටුවන් පවසන්නේ. රට තුළ මතු ඇති ත්‍රස්ත අවදානම හමුවේ ඊයේ දිනේ තුළ ස්තාන්බුල් නුවර ආරක්ෂාව තර කර තිබූ අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සේවය යොදවා තිබුණා. කෙසේ වෙතත් ප්‍රහාරය සඳහා පැමිණි සැකකරු නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී අදාළ ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් අදාළ තොරතුරු පිළිගෙන නොමැති තුර්කිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇත්තේ වෙනත් ඇඳුමකින් සැරසී බවයි. සමාජ ශාලාවට ඇතුළු වීමට පෙර ඔහු එහි පිටත රැඳී සිටි පොලිස් නිලධාරියෙකු හා සිවිල් වැසියෙකුද වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සිදියෙන් පසුව පලාගිය ප්‍රහාරකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත් පිරිස අතර සිටින 21 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු වී ඇති අතර ඉන් 16 දෙනෙකු විදේශිකයන්. සිද්ධියෙන් තුවාල ලැබූ 69 දෙනෙකු රොහල් ගතව ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීන් සඳහන් කළා. මේ අතර තුවක්කුකරුගේ වෙඩි ප්‍රහාරවලින් දිවි බේරා ගැනීම සඳහා ඇතැම් පුද්ගලින් අසල පිහිටි ගඟකට පැන ඇති බවත් ඉන් අනතුරට පත් පුද්ගලින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් වාර්තා වනවා. අදට ඔබෙන් සමුගන්නවා. හමුවෙමු හෙටත් උදෑසන 6ට. සුබ රාත්‍රියක්.